ජෝති සුමල් නාලිකාවේ නිවේදනය කරන්න කියලා ජෝතිහිත ආදර සුමල් අයියා මට බාර දුන්නා. ඉතින් මම සුමල් අයියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අසහාය ගායක ජෝතිපාලයන් වෙනුවෙන් වචන හසුරවන්න මට අවස්ථාව ලබා දීම වෙනුවෙන්. ඉතින් අපි හැමෝම ආදරය කරන ජෝතිපාල මහත්මයා එදා ගායනා කළ මේ ගීතයෙන් කොටසක් ගායනා කරන්නම්. මම ගායංගනී දසනායක නැසීකිය කරුණාරත්න අබේසේකරයන් පද රචනය කළ තනුව සහ සංගීතය අද අපතර ගොඩක් ජනප්‍රිය ජ්‍යෙෂ්ඨතම සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මාස්ටර්ගෙන්. සයුරට රලමින් විරලට රැලීමින් අප බැඳීලා තොටුපොළ හැර යන නෞකාවක් මෙනි ඔබ ඇදිලා යන්නේ. මම අද ඉදිරිපත් කරන්නේ ජෝති සරසවේ පත්‍රයට කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක්. ඒදී රංජිත් කුමාර මහත්මයා තමයි මේ සාකච්ඡාව පවත්වා තියෙන්නේ. ඉතින් එතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අසහාය ගායකයන්න් වෙනුවෙන් සාකච්ඡාවක් පැවැත්වීම වෙනුවෙන්. මුලින්ම ජෝති මෙන්න මෙහෙම කියනවා. මට මුලින්ම චිත්‍රපටයක පසුබිම් ගායිකා වීමේ අවස්ථාව අවාසනාවන්ත ලෙස තුන්වරක්ම වැළකී ගියා. ඉන් පළමුවැනි අවස්ථාව මට ලැබුණේ සංගීත අධ්‍යක්ෂ TF ලතීෆ් මාස්ටර් මාර්ගයෙන්. ඒ 1955 වසරේ ජනවාරි මාසයේ. රස වැහෙන නුරාවිතේ මදු ගෑවෙන දෙතොල් මතේ රස වැහෙන නුරාවිතේ මදු ගෑවෙන දෙතොල් මතේ සන්තෝෂය රැඳී ඇති මල් යහනක් මෙවී සිටි තරුණ සිතක පොපිය පොපිය ජනිත වන හැඟුම් තරු විසුරුණු ගුවන් තලාවේ තලාවේ අද අමුතුම සඳක් උදාවේ සඳක් සඳක් තරු විසුරුණු ගුවන් තලාවේ තලාවේ අද අමුතුම සඳක් උදාවේ සඳක් සඳක්. ඔන්න දැන් ලතීෆ් මාස්ටර් මෙහෙම කියනවා. ජෝති, මම සිරිසේන විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා චිත්‍රපටයට සංගීතය සපයනවා. මම ජෝතිව රෙක්මන් කළා. මාස්ටර් කිව්වා හෙට කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයට එන්න කියලා. අපි ගිහින් බලමු. මොකද මාස්ටර් එක විදියක මිනිස්සෙක්. වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. ඔන්න ඉතින් ජෝති පහුවෙනිදා අම්මා බලන්න ගියා. ගිහින් අම්මට වැඳලා අවසර ගත්තා. අම්මා මගේ හිස සිඹ මගේ පුතාට තුනුරුවන්ගේ සරණයි කියලා ආශිර්වාද කළා. නවජීවන චිත්‍රාගාරයට ගිය ගමනේදී මට දිවි නහගන්න හිතුණා. මේ ලෝකේ නවා තැනවේ දෙදිනයි එහි වාසේ. රාහු කේතු අපලයත් අඳහරු හෙළන නීච බැල්මත් මේ ආදී හේතුවෙන් වෙනසුරු දිව්‍ය රාජයා ඔබ පතන කුමරා ලබා නොදී ඉසකෙන්ම බටගොල්ල කවන සේක. අන්ත වූ කුමරිය සකලස්වීයෙන් ආද්‍ය වූ කුමරිය සූර්ය චන්ද්‍ර ප්‍රමුඛ නවග්‍රහ නම දෙනාගේ ආනුභාවෙන් ගත ඉතුරු සපිරි ඔබ පතන කුමරා ලැබෙන්නේය. මේ ගීතේ එදා මම ගායනා කළේ ඒට පාදක වූ අමර චිත්‍රපටයේ මොහොමඩ් ට්‍රැෆික් ගැයූ ගීයක අනුවාදනයක් හැටියට. මේ ගීතේ මම කිහිප වතාවක්ම ගැයුවා. විමල වීර මාස්ටර් මෙහෙම කියනවා. ළමයා, තමසගේ කටහඬ හරි නෑ. හඬ දෙදරනවා. හඬත් මෙහිරි නැහැ. විමලවීර මාස්ටර් මාව කැඳවා කිව්වම මට කලාන්ත වී බිම වැටෙයි කියලා හිතලා අසල තිබු තාප්පේ අල්ලගත්තා. මට තව එක වරක් ගීය කියන්න කියලා ලතීෆ් මාස්ටර් කන්න ලව් කළා. කිසිම උත්තරයක් නැහැ. ලතීෆ් මාස්ටර් මාව එළියට අරන් ගිහින් මෙහෙම කිව්වා. ජෝති, මේ ස්ටුඩියෝ එකේ යන්ත්‍ර සූත්‍ර
පරණයි අබලන් ඒ වයින් හඳ දෙදරුම් කණේක අහන්න දෙයක්ද මේ ගී මිහිරේ පිනාලනාමු පෙමින් ඉන්න නපිකොඩු ප්‍රිය පෙම්බරි පෙමින් ඉන්න නපිකොඩු පෙම්මල් සුවඳයි මාලය සොඳුරේ මගුල් සීනු හඬ නුදුරේ රැවුදෙයි මගුල් සීනු හඬ නුදුරේ සිගිරි එලෙන තුල පොර රහසේ අලවන්ත කන්‍යා අපි ඉමු සුවසේ නත නත රඟ දෙන්නට නම් දන්නේ නැ රසගි පදමම් පෙම් කැලුම් වීදෙයි දැසේ මත් උනා අදවත මගේ පෙම් කැලුම් වීදෙයි දැසේ මත් උනා අදවත මගේ ජෝති මේ ස්ටුඩියෝ එකේ යන්ත්‍ර සූත්‍ර පරණයි අබලන් ඒ වයින් හඬ දෙදරුම් කණේක අහන්න දෙයක්ද ජෝති හිත නරක් කරගන්න එපා ඉදිරියට ඔයාට චාන්ස් එකක් ලැබේවි පසු කාලෙක මාගේ වූ ගීතේ ගැයීමට සිසිර සේනරත්න මහතාට අවස්ථාව ලබා දුන්නා. ඉතින් අසහාය ගායකයන්න් අමරණීය ජෝති පාලයන්න් වෙනුවෙන් අදට වෙන වූ කාලේ නිමාවටපත් කරන්නට මට අවසර. නැවතත් ළඟදීම මෙවන් වැඩසටහනකින් හමුවෙමු.